සිරු දෙනා ඉත ආදරෙන් පිළිගන්නවා යේසුස් වහන්සේගේ නාමයෙන් අද දවසේ දෙවියන් වහන්සේගේ වචනය ගැන කතා බහත් එක්ක හොඳයි අපි සති අන්තයේ ඔයගොල්ලොත් එක්ක මුණ ගැහුන්නේ නැහැ ඒකට හේතුවක් තිබුණා අපේ සාමාන්‍ය කෙරෙන රැස්වීම අපි නවත්තලා විශේෂ ආලේපමය රැස්වීම් කීපයක් අපි පැවැත්වුවා සෙනසුරාදා ඉරිදා සභාවේ සිරු දෙනාත් එක්ක එකතු වෙලා ඉතින් ඒක වචනේ බෙදා ගැනීමක්වත් එහෙම නමස්කාරයක්වත් නොතිබිච්ච නිසා තමයි අපි ඒක YouTube එකේ දුන්නේ නැත්තේ ඒක අපේ සභාවේ දෙවියන් වහන්සේ අපිට කියපු දෙයක් සන්නද්ධ කරලා අයව යවන්න සේවයට ඉතින් ඒක අපි කරා මම හිතන්නේ දෙවියන් වහන්සේ අපිව ගොඩක් ඉදිරියේදී සභාවේ කාර්යයන්ට මාසික රාජ්‍ය වර්ධනයට අපේ සභාවේ ඔක්කොම ළම පාවිච්චි කරන්න උනාසේ ක්‍රියාත්මක වෙන්න යනවා හොඳයි අපි ඉන්නේ ඉතාම තීරණාත්මක කාලයක අපි ඉන්නේ ඇත්තටම බයිබලේ නැත්තම් දෙවියන් වහන්සේගේ වචනේ අනාවැකි ඉෂ්ට වෙන කාලයක ඒක නිසාම අපි යම්කිසි කාරණාවන් කීපයක් එලිදරව් කරමින් යනවා මේ කාලේදී ඒක එකක් තමයි මේ දවස්වල මේ කොරෝනා වෛරස් එකත් එක්ක ඇතිවෙච්ච පසුබිම ඒක ඉබේ ඇතිවෙච්ච වෛරසයක් නෙමෙයි මේක මිනිස්සු විසින් හදපු එකක් ඒක අපි ප්‍රසිද්ධියම කිව්වා ඒ වගේම ඒ හදපු අයගේ එජෙන්ඩා එකක් තිබුණා නැත්නම් න්‍යාය පත්‍රයක් තියෙනවා මුළු ලෝකෙට ඒ තමයි මුළු ලෝකෙම ඉන්න සෙනගව රොබෝවරු බවට පත් කරන්න. ඒතර ඒකට තමයි ලෙඩක් ගෙනහල්ලා ඒකට ප්‍රතිකර්මයක් හැටියට වැක්සිනේෂන් එකක් ගෙනහල්ලා වැක්සිනේෂන් එක හරහා මිනිස්සුන්ගේ ජාන වෙනස් කරලා මිනිස්සුන්ව කන්ට්‍රෝල් කරන පාලනය කරන රොබෝ තාක්ෂණය හරහා සැලසුමක් තියෙනවා තාම. දැන් ප්‍රශ්න වෙලා තියෙන්නේ ගොඩක් අයට ලොකු ප්‍රශ්නයක් තිබුණා මගෙන් ගොඩක් අය අහනවා මේ ගහන වැක්සිනේෂන් එක ඒකද කියලා. නැහැ. මේ දැන් වර්තමානයේ ලෝකයේ තියෙන එන්නත කොවිඩ් කියන මේ මිනිස්සු විසින් හදපු වෛරස් එක මිනිස්සු විසින් ව්‍යාප්ත කරපු වෛරස් එක නැති කරන්න කියලා හදලා තියෙන එන්නත අර අපි මොකද අනතුරු අඟවපු වෛරස් එන්නත නෙමෙයි ඒක සාමාන්‍ය එන්නත ඒක කිසි කෙනෙකුට බය වෙන්න එපා ගන්න කිසි ප්‍රශ්න ඕගලන්ට ඇලර්ජි තියෙනවා නම් ගන්න එපා මොකද ඇලර්ජිස් වලට ඒගොල්ලේ පොඩි ප්‍රශ්නක් තියෙන නිසා මේ තියෙන වැක්සින් එකෙන් DNA වෙනස් වෙන්නේ නැහැ මේ තියෙන වැක්සින් එකේ රොබෝ තාක්ෂණය නැහැ හැබැයි එහෙම වැක්සින් එකක් හදනවා ඒක ස්ථිරයි එහෙම වැක්සින් එකක් හදනවා කියලා මම නෙමෙයි කිව්වේ එංගලන්තයේ අගමැති බොරිස් ජොන්සන් 2019 එක්සත් ජාතීන්ගේ සංවිධානයේ කතාවකදී කිව්වා පොඩ්ඩක් YouTube එකට ගිහලා බලන්න ඉතින් එයා කිව්වා නම් තියෙනවා කියලා එයා කිව්වා නම් කරන්න යනවා කියලා එහෙනම් එහෙම දෙයක් තියෙනවා ඒ විතරක් නෙමෙයි ඉලොන් මස්ක් කියන පුද්ගලයා ලෝකේ ඉන්න කෝටිපතියෙක් මේ සංවිධානයේ ඉන්න ප්‍රබලයෙක් ඔහු ප්‍රසිද්ධිය කියලා තියෙනවා ජාන වෙනස් කිරීම හරහා මිනිස්සුන්ව සමනලේ කරන්න පුළුවන් කියලා. ඔහු ප්‍රසිද්ධිය කතාව කිව්වා. ඉතින් ඒක නිසා එහෙම එකක් එනවා ඉස්සරහට. මේක නෙමෙයි ඒක. ඒ නිසා මේක බය නැතුව අරගන්න මේක කිසි ප්‍රශ්නයක් නැහැ. මම අනාවැකියක් අද ඔයගලන්ට ඔන්නම් කියන්නම්. තව වෛරස් එකක් එහෙම නැත්නම් මේකේම අලුත් ප්‍රභේදයක් භයානක විදිහට මිනිස්සුන්ව මරණයට පත් කරන ප්‍රභේදයක් බොහොම ළඟදී මේ කට්ටිය නැවත මුදා හරිනවා. මේක ඉබේ ඇති වෙන්නේ නැහැ. ඒක මුදා හරිනවා. ඒක ෂුවර්. මාව හිරේ දැම්මත් කමන්නේ නැහැ කිව්වට. ඒක තමයි කරන්න සැලසුම් කරලා තියෙන්නේ. ඒ ජාන වෙනස් කරන එන්නත දෙන්න තමයි මේ වෛරස් එක එළියට දාන්නේ. මොකද ඒකෙදි මිනිස්සු ගොඩක් මැරෙන්නේයි. දැන් මේ කොරෝනා වෛරස් එකෙන් මරණ සංඛ්‍යාව ලෝකෙම 2%යි. කියන්නේ ලෙඩේ හැදෙන එකෙන් 2%යි මැරෙන්නේ. 98%ක් සුවය ලබනවා. සමහර අයට ලෙඩේ හැදුනට තේරෙන්නේ නැහැ ලෙඩේ තියෙනවා කියලා. එච්චරට මේක එච්චර භයානක නැහැ. හැබැයි ඉස්සරහට එන එකක් තියෙනවා ඒක භයානකයි. ඒක සෑහෙන ප්‍රමාණයක් මිනිස්සු මැරෙන්න යනවා. ඒ නිසා මිනිසුන්ට ලොකු බියක් ඇති වෙන්න යනවා. අන්න එතකොට තමයි ඒ බිය පාවිච්චි කරලා මේ අය අර එන්නත දෙන්නේ. මොන එන්නතද? අර ජාන වෙනස් කරන ලුසිෆරස් කියන ජෙල් එකක් ඇතුළත් කරලා ලුසිෆරස් ලුසිෆරස් ජෙල් එක දාලා ශරීරයේ තියෙන ලේ පද්ධතිය ඇතුළට නැනෝ රොබෝස්ලා ඇතුල් කරලා අපේ තනිකර ශරීරය ඇන්ටෙනාවක් බවට පත් කරමින් ශරීරයේ තොරතුරු 5G තාක්ෂණය හරහා
ලෝකෙ එක සර්වර් එකකට ගබඩා කරලා ඒ තැනින් තොරතුරු රැස් කරන ක්‍රමයක් මේ කට්ටිය දැනට හදලා තියෙනවා. හරි. ඒක බය නැතුව අපි කියනවා. ඒක සමහර විට මේ අවුරුද්දේ අන්තිම නැත්නම් ලබන අවුරුද්ද වෙනකොට ඒගොල්ලෝ ප්ලෑන් කරලා තියෙනවා දෙන්න. මම ඒගොල්ලෝ කියලා අදහස් කරේ මේ ලෝකෙ ඉන්න කෝටි ප්‍රකෝටිපති ව්‍යාපාරිකයෝ. ඒගොල්ලෝ රැස් වෙනවා මම හිතන්නේ මේ දවස්වල රැස් වුණා ඩෙවෝස් වල. නමුත් මැයි මාසේ රැස් වෙනවා සිංගප්පූරුවේ. අන්න එතනදි තමයි ওই දේවල් කතා කරලා දේවල් නිදහස් කරන්න යන්නේ. හොඳයි. ඒක තමයි කතන්දරේ. ඕගෙන මම වීඩියෝස් සහ සාක්ෂි අතෝ මම ඉදිරිපත් කරන්නම් ඉස්සරහට. දැන් වර්තමානයේ තියෙන එන්නත කිසිම ප්‍රශ්නයක් නැහැ ගන්න. ඒක කිසි ප්‍රශ්නයක් නැති වෙනවා. දැන් ඇලර්ජි තියෙනාට වෛද්‍යවරුන්ගේ උපදෙස් මත ඒ වෛද්‍යවරුන්ගේ දේවල් අහලා ඕගොල්ලෝ කරන්. ඒවට කී කරන්නේ. කිසි ප්‍රශ්නයක් නැහැ. ඒක අපි කියපු අර මුර්ගයාගේ ලකුණ නෙමෙයි. පැහැදිලිවම. හරි. ඒක නිසා ඒක ගැන කිසි ප්‍රශ්නයක් ඇති කරගන්න එපා. හොඳයි. මම හිතනවා පැහැදිලි කියලා. දෙවියන් වහන්සේ අපිට දුන්නා මේ වර්තමාන කාලයේ සිදු වෙන සහ නුදුරු අනාගතයේ සිදු වෙන යන දේවල් ගැන මීට අවුරුදු 2700කට ඉස්සෙල්ලා ලියපු අනාවැකියක්. ඒ කියන්නේ යේසුස් වහන්සේ ඉපදෙන්නත් අවුරුදු 700කට කලින් ලියවිච්ච අනාවැකියක් තියෙනවා මේ කාලය ගැන. අපි අද අධ්‍යයනය කරන්න යන්නේ අන්න ඒක. යසායා පොත ගැන. මම දන්නවා ඔයගොල්ලෝ දැනගත්තා කියලා. යසායා 24 වෙනි පරිච්ඡේදය. යසායා 24. මම මේකේ සම්පූර්ණ පරිච්ඡේදය කියවන්න යන්නේ නැහැ. මම මේක ඉදිරියේදී ඔයගලන්ට විස්තරාත්මකව ඉදිරිපත් කරන්න යනවා. තවත් මේකේ තියෙන විස්තර ඇතුළත්. අද මම පොඩ්ඩක් පද කීපයක් විතරක් අරගෙන ඔයගලන්ට කතා කරන්න යනවා. හරි. යසායා 24. අපි ඉස්සෙල්ලා කියවමු පස්වෙනි පදය. පස්වෙනි පදය පොළවත් ඒ වැසියන් නිසා කීටුව තිබේ. මක් නිසාද ඔවුහු ව්‍යවස්ථාවන් කඩකොට නියෝගය වෙනස් කර සදාකාල ගිවිසුම කඩ කළෝය. හොඳයි. පොළවත් එහි වැසියන් නිසා කිලුටුව තිබේ. දැන් මේ කතා කරන්නේ මොනවාද මේ ස්වභාව ධර්මය කිලුටු කරන නැත්තම් මේ මොනවාද මේ එන්වයරන්මන්ටල් පොලූෂන් ගැන නෙමෙයි. මේ කතා කරන්නේ දෙවියන් වහන්සේට විරුද්ධව වැඩ කරමින් දෙවියන් වහන්සේගේ ව්‍යවස්ථාව දෙනසික ව්‍යවස්ථානේ ව්‍යවස්ථාවන් කිව්වහම දෙනසික ව්‍යවස්ථාව මෝසසුදුන ව්‍යවස්ථාව නෙමෙයි මේ. හරි. ව්‍යවස්ථාවන් කඩකොට නියෝගය වෙනස් කර සදාකාල ගිවිසුම කඩකළෝය. දැන් උතන කාරණා තුනක් තියෙනවා. ව්‍යවස්ථාවන් කඩකොට නියෝගය එක නියෝගයක් වෙනස් කර එක වෙනස් කරලා නියෝගය කඩ කරලා නේ නියෝගය වෙනස් කළා. නියමය. නියෝගය කියන්නේ නියමය. ඕඩිනන්සස්. ඕඩිනන්ස්. හරි. වෙනස් කරලා එක වෙනස් කරලා සදාකාල ගිවිසුම කඩලා. හරිද? මිනිස්සු ඒක නිසා මොකද වෙලා තියෙන්නේ? ඒ වැසියන් නිසා පොළව කිලුටු වෙලා. හරි. අපි පොඩ්ඩක් බැලුවොත් මේ මුළු පොළව ගැනද මේ කතා කරන්නේ නැත්නම් ඊශ්‍රායෙල් දේශයද ගැනද කතා කරන්න කියලා චුට්ටක් අපිට දැනගන්න පොඩ්ඩක් ආපස්සට ගිහිල්ලා 24 එක පොඩ්ඩක් කියවමු. මොකද දැන් සමහර හිතන්න පුළුවන් මේක මේ ඊශ්‍රායෙල් ගැන කතා කරනවා කියලා. 24 එක. පළමු පදය බලව ස්වාමින් වහන්සේ පොළව හිස්කොට පාලු කරන සේක. ඒක පෙරලා එහි වැසියන් විසුරුවා දමන සේක. ආහා. දෙක. මේ කතා කරන්නේ ඊශ්‍රායෙල් සෙන ගැන විතර නෙමෙයි. ඒක තව අන්තිමට තවත් පැහැදිලි වෙනවා. නමුත් මේ කතා කරන්නේ පොළව. හරි. මේ කතා කරන්නේ පෘථුවිය. උන්වහන්සේ මොකද්ද පොළව හිස් කරලා පාලු කරනවා. ඒක පෙරලා වැසියන් විසුරුවා දමනවා. මොකද පොළව කිලුටු වෙලා තියෙනවා එහි මිනිස්යන් නිසා. හරිද? පස්සේ පදේ එකයි කියුවේ. පොළව කිලුටු වෙලා තියෙනවා මිනිස්යන් නිසා. මොකද ඒකේ කාරණා තුනක් කිව්වා අපි. ව්‍යවස්ථාවන් කඩා තිබෙනවා. ඒ වගේම නියමය වෙනස් කරලා තියෙනවා. ඒ වගේම සදාකාල ගිවිසුම කඩලා තියෙනවා. මම පොඩ්ඩක් පැහැදිලි කරලා දෙන්නම්. ව්‍යවස්ථාවන් කිව්වහම මොනවද කියලා. හැම රටකම ව්‍යවස්ථාවක් තියෙනවා. හැම දේශයකම. මෙච්චර කල්
මේ පොළවේ තිබිච්ච හැම රටකම හැම ව්‍යවස්ථාවකම ඒගොල්ලන් දෙවියන් වහන්සේගේ ව්‍යවස්ථාවේ දුන්නා වූ moral law ඒ කියන්නේ සදාචාරාත්මක law එක සදාචාරාත්මක නීති මොනවාද මිනි නොමරව හොරකම් නොකරව කාමීත්‍යාචාර නො මේ මේවනි තින් දැන් මේ මේවා ආගම මොකක් වුණත් හැම ආගමකටම පොදුයි එතකොට මේ ව්‍යවස්ථාව මුලින්ම මේ ලෝකයට ඉදිරිපත් කරේ මෝසස්ට දෙවියන් වහන්සේ සීනාය කන්දේදී මීට වසර 3600කට කලින් ගල් ලෑලික ලියලා ගලකම ලියලා කොටලා දුන්නා මොකද ගලේ කෙටුව එක මැකෙන්නේ නැති නිසා හරි නිකන් සත්තුන්ගේ හම්වල නෙමෙයි හරි ගලකම කෙටුව මොනවාද දසපනත කියලා අපිට දුන්නා ඒකේ තියෙනවා මිනි නොමරව හොරකම් නොකරව කාමිතචාර නොකරව අනුන්ගේ දෙට ආශා නොකරන මේ වගේ දේවල් ටිකක් ඉතින් හැම රටකම ඒ රට මොන ආගම අදහැව්වත් ඒ රටේ මිනිස්සුන්ගේ වැඩිපුර ජනගහනය මොන ආගම මොන විශ්වාසය තිබුණත් ඒගොල්ලන්ගේ ව්‍යවස්ථාව ඇතුලේ නීති රීති වල එක තිබුණා මිනි මැරුවොත් හිරේ දානවා හොරකම් කරොත් හිරේ දානවා දඬුවම් තියෙනවා කාමීත්‍යාචාරය කරොත් ඒ දේවල් කරොත් ඒවට තියෙනවා දේවල් ඒ නීති රීති තියෙනවා ඒතර ව්‍යවස්ථාවන් හැම රටකම සමස්තයක් විදිහට තිබුණේ දෙවියන් වහන්සේගේ ව්‍යවස්ථාවට අනුකූලව अहिंसक मरला මේ වෙනකොට ආරම්භ කරලා තිනවා ළමයින්ගෙන්. ඒතර ඒ ව්‍යවස්ථාවන් කඩ කරලා තිනවා දන්නවද දෙවියන් වහන්සේට උසුලන්නම බැරි. කාරණයක් තමයි ඒක. මම පස්සේ කතා කරන්නම් ඒක ගැන. ඒ වගේම නියෝගය වෙනස් කරලා තිනවා. මොකද්ද නියෝගය? ඕඩිනස් නියෝගය කියන්නේ අනක් නෙමෙයි. නියෝගය කියන්නේ දෙවියන් වහන්සේ ස්ථාපිත කරවපු යම්කිසි ඕඩිනන්ස් එකක්. යම්කිසි නියමයක්. एक नियमयक अरे नियम की मुखद मैं एक उदाहरण गना वेस वाहन वतुरटिक गलागने वा हिश्मीट ए वतुर आपह उरा गसट वलाकुन आपह वाहन एक नियमयक एक कौर तोट कर सिद्धवेन दया एक स्वभाव धर्म की अन्न ए स्वभाविक स्वभाव धर्म इबे अतिवेन्न अति करपु दिव्यान वह से नियमयक एक ऑर्डिनेंस का हरे हमें मिनिस्सु दें मुकद्दर कर लती है ने देवियाँ वाहन से के नियम यान नियम माया है बेनस कर लती है ना नियम माया एकाई नियम यान ने मैं मर रहा दूना नियम माया एकाई ऑर्डिनेंस मुकद्दर बेनस कर पुनी नियम है देवियाँ वाहन से नियम याक दूना मुकद्दर उन वाहन से उत्पत्ति पोते මනුෂ්‍යයා පිරිමියාද ගැහණියද කොට මැවුසෙක නියමයි දෙවියන් වහන්සේ මිනි මනුෂ්‍යයව හැදුවා පිරිමියාද කාන්තාවද ස්ත්‍රියද කොට මැවුසෙක මෙසේ උන් වහන්සේ පුරුෂයාද කාන්ත ස්ත්‍රියද කොට මැවුසෙක ඒක නියමයක් ඒතර ඉපදින හැම ළමයෙක්ම මොකද කවුද එක්කෝ පිරිමි දරුවෙක් එක්කෝ ගැහණු දරුවෙක් ඒ තමයි දෙවියන් වහන්සේගේ නියමය. දැන් මොකද වෙලා තින්නේ? ඒ නියමය වෙනස් කරලා. දැන් ඇමරිකාවේ නීති හදලා තිනවා, යුරෝපෙත් හදලා තිනවා. හැම තැනම දැන් ලෝකේ හැම තැනම හදාගෙන යනවා නියමය මොකක්ද දන්නවද? දරුවාට ස්ත්‍රී පුරුෂ භාවයක් දෙන්න කාටවත් බෑ. දරුවා වයස අවුරුදු 4 වෙනකොට තමයි දරුවා තීරණය කරන්නේ. දරුවා सदा कालिक गिविसुमा कड़ला
सदा कालिक गिविसुम गति करगत्ते ईश्वरासेन गत्तेक हरे ए वगेम देवियन वहांसे ईट पस्से क्रिस्तियानिया गत्तेक उन्वांसेगे क्रिस्तुस वांसे तुले अद लोकें थुनें एकक नत्तम बिलियन देखा मारक वितर वगे इन्न क्रिस्तियानी जनता वगे वेडी हरियाक गिविसुम कडला देवियन वहांसे तेक बट एक विस्तर किया अवश्य नहीं दाएगा अरे एनिसा मुकद वेलाती है मे कारण तू ने वेलाती मुकद व्यवस्थावन खड़ कर लतीन देवियान वाहन से गे नियमयान विनस कर लतीन सदा कालिक गिविसुम खड़ लतीन एनिसा मुकद लतीन इलंग पदे हायवेनी पदे हाय वन पदे एबेविन शापेन पोलव नास्तिवी एहि वैस्यो वरदकार्योव सिटिति ए निसा मनुष्यन स्वल्प देनेक इतुरु वेन हेटियट पोलो वैस्यो दवनु लब सिटिति पोड्डक मंग एतन चुट्टक अंतिम हरिय पोडी वेनसक तीनवा करन्न मम इस्सरट कथा करला कियानं एबेविन शापेन पोलव नास्ति वेनवा देवियन वहांसेगे शापयक एनवा पोलवट हरि ए निसा ए पोलव नास्ति वेंट यनवा मुकद एहि वैसियो एकेने मे पोलवे वासय करन अय वरद कार्योव सिटिनवा हरि हबै टिक देने वितरक वरदट हसु वेन्ने नै एके अदास करन मुकद मे पोलवे इन्न टिक देने सुल्लु पिरिसक इन्नवा देवियन वहांसेगे पत्ते इन्न वेन पत् विनिदर किवोत उन वहांसेगे आज्ञावन रक्षा करन वहांसेगे नियमे गन कथा करन उन्वहांसे पदापु नियमय पिलिगन्नावु व्यवस्थाव उन्वहांसेगे नत्त उन्वहांसेगे क्रमय कडा गत्ते नैति सदाकालिक गिविसुम कडपु नैति सुलु पिरिसक इन्नो सुलु पिरिसक दैन ओगला मन दन्ने दन्नोद कियला मे वेनकोट मुळु लोकय पुरावटम क्रिस्तियानी अयट दरुणु प्रहारयक एल्ल कल्ला तीनो ए प्रहारे मौलिकतन अरन् तियेन्ने अमेरिकाव अमेरिकानु वर्तमान जनाधिपति जो बाइडन कियन अनित कोटिपति व्यापारिकयन्गे अतकोलुवक वेन रूकडयक वेन मे मनुष्या एया मुकद करन्ने अमेरिकावे इन्न क्रिस्तियानी अयव मर्दनय करन्न मे वेनकोट पनतक कांग्रेस मंडल एक पार्लिमेंट अमेरिका मे वेनकोट पास करला इवराय एक दिन सेनेट के टकी हिला तीनों मुकद देखे किया ने ए नीति ये तानुआ काउरु हरी समलिंग के खरी काउरु हरी सभावक चर्च चकक कैरिस्मेटिक दें चर्च चेक एप्लीकेशन इलनो ये राते पुरुद्धक तीनों पास्टर्स लाट एक अने सेव देव सेव के अंगो हायर करना अकेला ये गुल्लो जॉब्स दानो एक अने वैकेंसीज दानो ये दान कोटा समलिंगिक केमिनत्तन देवियन वहांसे विश्वास नोकरन एतिस केने एक अने अदेववादियो कीला कियाने अन्ने एहेम केने खरी ए पोजिशन एकट अप्लाई करोत एयाव प्रतिक्षेप करन्न बै एहेम प्रतिक्षेप करोत एयाट विरुद्धव नडु दाला हिरो दांड पुलुवा एक अने सभावक पास्ट केनेक वेन्न पुलुवां समलिंगिकेकुट ඒ සභාවේ ඉන්න කිසි කෙනෙක් ඒකට අකමැති වුණත් කරන්න දෙයක් නැහැ. එහෙම නැත්නම් අපි හිතමු කවුරු හරි දෙන්නේ කෙනා සභාවට ඇවිල්ලා කියනවා පිරිමි දෙන්නේ කියලා කියනවා මට විවාහ වෙන්න ඕනේ. අපිට සභාව කියනවා අපි ඒක කරන්නේ නැහැ දෙනසෙ ගැතුනට උදේ. ඔයා දන්නවද මොකද වෙන්නේ කියලා? පාස්ට වලලා හිරේ දාන්න පුළුවන්. ඒක තමයි නීතිය. මේ ජෝ බයිඩන් කියන පඹයා දාපු නීතිය ඕක. හරි. ඒතර එයා මොකද කරන්නේ ඇමරිකාවේ ඒ වගේ නීතියක් ගෙනලාම අනිත්‍රටවල් නිකම්ම ඒක පස්සේ යනවා මේ වෙනකොට ඕස්ට්‍රේලියාවේම නීතිය පාස් කරලා තිනවා යුරෝපයේ වගේ නීති තියෙනවා ස්කැන්ඩිනේවියානු රටවල්ලේ නීතිය තියෙනවා ඒ රටවල්වල ඒක වෙච්ච ගා මොකද වෙන්නේ අප්‍රිකාවේ ආසියාවේ ක්‍රිස්තියානියට පහර ගහන්න බලන් ඉන්න අයට හොඳ අවස්ථාවක් වෙනවා පහර ගහන්න මර්ධනය කරන්න සැබෑ දෙවියන් වහන්සේගේ වචනය विश्वास करन अदहन कथा करन अयव मर्दनय किरी में व्यापारयक अमेरिकानु जनाधिपति वरय आरंभ कल्ल दीनो एनिसा मुकद नद वेन्नी ए पिरिस हरि सुलुई
අර මුළු ලෝකෙම ඉන්න ඔක්කොමලම දැන් මොකද කරන්නේ ක්‍රිස්තියානියට වෛර කරනවා බයිබල් කියපු ගමන් මොකද්ද අර නයාට අඳුකොළ වගේ කරපු වැරදකුත් නැහැ කරපු හානියකුත් නැහැ පාඩුවකුත් නැහැ කරමු තරම කරන්නම යහපත හැබැයි පෙන්වන්න බෑ යේසුස් වහන්සේ කතාව අපිට කිව්වා නුඹලා මාගේ නාමය නිසා බොහෝ ජාති විසින් වෛර කරන ලබනවා ඒ කාලේ අපි ඉන්නේ ඒ නිසා අර සුළු පිරිසක් ඉන්නවා දෙවියන් වහන්සේටයි හැබැයි පොඩි කාරණයක් මම කියන්නම් හැමෝටම දැනගන්න සමහර විට මේක බලයි ක්‍රිස්තියානි නොවෙන අය කමක් නැහැ හොඳට අහගෙන ඉන්න දෙවියන් වහන්සේ අපේ පැත්තේ නම් අපි හැම වෙලාවෙම මෙජොරිටි වැඩි ජනතාව. ඇයි දන්නවද හේතුව? මම පොඩි උදාහරණයක් විතරක් කියන්න. අදටත් සාක්ෂි තියෙන දෙයක් සොදොම් ගොමෝරා කියලා නගර දෙකක් තිබුණා. ඒගොල්ලෝ හිතන් හිටියා අද මේ මුළු ලෝකෙම මිනිස්සු හිතනවා වගේම තමයි දෙවි කෙනෙක් නැහැ අපිට ඕන ඕන දේ කරන්න පුළුවන් කියලා අද වගේම මහා පාපිෂ්ඨ දේවල් කරමින් හිටියා. දෙවියන් වහන්සේ දේව දූතයෝ දෙන්නයි යුවේ. දේව දූතයෝ ඉන්නවා ලක්ෂ ගානක්. ඒ ලක්ෂ ගානෙන් දෙන්නේ කෙව්වා. ඒවල මොකද කරේ? ඒ නගර දෙක සහ මුලින් විනාශ කරා අදටත් පැලයක්වත් පැලවෙන්නේ නැහැ. තනකොළ ගහක් වැවෙන්නේ නැහැ. ඇයි? ගෙන්දගම්. ඒ ගෙන්දගම් මේ පොළවේ ගෙන්දගම් නෙමෙයි. ඒවා කොහෙන්ද ආපු ගෙන්දගම්? ඇයි දන්නවද? දේව දූතයෝ අර ආකාශ වස්තුන් අස්සේ තියෙනා වූ ගෙන්දගම් එව්ව හරියටම ටාගට් කරලා අර මිසයිල් එක ගැහුවා වගේ සොදොම් ගොම් වලට ගොමෝරා වලට විතරයි. ඊට අවදිත කිසි දෙයකට තුවාල වුණේ නැහැ වෙන තැනකට හරි ඉතින් දෙවියන් වහන්සේට එක පුළුවන් ඒක හරි මෙජොරිටි අපි දෙවියන් වහන්සේත් එක්ක ඉන්නකොට හැබැයි උන්වහන්සේ මේ කාලේදී ඒ විනිශ්චය කරන්නේ නැහැ ඇයි දන්නවද දෙවියන් වහන්සේ බලාගෙන ඉන්නවා මිනිසුන්ට ආදරෙන් ඒ කියන්නේ එයාට ගහන අය එයාගේ සෙනගට හිරිහැර කරන අයටත් දෙවියන් වහන්සේ ආදරෙයි ඒක නිසා බලාගෙන ඉන්නවා ඒ අය පසුතැවිලා නැවත හැරිලා එනකම් එනිසා උන්වහන්සේ නිශ්ශබ්දයි. හැබැයි සමහර වෙලාවට සමහර අය හිතනවා දෙවියන් වහන්සේ කියලා කියන්නේ නැහැ මේක මිත්‍යාවක්. මිත්‍යා විශ්වාස. දැන් ওই මිත්‍යා විශ්වාස කියලා චෝදනා කරන මොකටද දෙවියන් වහන්සේගේ කාරණාවලට. හැබැයි ඒ කියන කෙනාගේ කාර්ය එකේ දෙහිගෙඩ දෙකයි අවුමිරිස් කරල් දෙකයි ගහලා තියෙනවා. ඒක මිත්‍යාව නෙමෙයි. හැබැයි මේ ජීවමාන දෙවියන් වහන්සේව විශ්වාස කිරීම මිත්‍යාව. ඔන්න අද ලංකාවේ තත්ත්වය. ඒ නිසා මේ මිත්‍යාවන මේක ඇත්ත. මේ සත්‍ය. හරි. ඒ නිසා මිනිස්යන් ස්වල්ප දිනේ කැරෙන්න අනිත් සියලු දෙනා දෙවියන් වහන්සේ කියනවා දවණු ලබනවා පුච්චනු ලබනවා. හැබැයි ඒක වෙන්නේ දැන් නෙමෙයි. බය වෙන්න එපා. දැන් නෙමෙයි. ඒක වෙන විදිහ තියෙනවා ඉස්සරහට. අපි කියවමු ඒක. අපි කිය පොඩ්ඩක් මේ ටික පොඩ්ඩක් මග හැරලා 17 වෙනි පදේ ඉඳලා කියවමු. මම අද පොඩ්ඩක් සැරෙන් කතා කරනවා කමක් නැහැ නේ. දහත් වෙන පදය එම්බා පොලෝ වැසිය භයානක කමක්ද වලක්ද මලපතක්ද නුඹ පිට තිබේ චුටක මෙන්න මේක මම පොඩ්ඩක් පැහැදිලි කරන්න ඕනේ එම්බා පොලෝ වැසිය දැන් මේ කතා කරන්නේ මුළු ලෝකෙම ඉන්න සෙනගට මම සිංහලෙන් කතා කරනවා සිංහල කතා කරන ඇයට මම මේ පණිවිඩයේම ඉංග්‍රීසි භාෂාවෙනුත් කරන්න බලාපොරොත්තු වෙනවා හරි මුළු ලෝකෙම ඉන්න වැසියන්ට මේ කතා කරන්නේ. ඔයා මොන භාෂාව කතා කරත්, ඔයාගේ හැම පාට මොකක් වුණත්, ඔයා මොන දේ විශ්වාස කළත් නැතත් දෙවියන් වහන්සේ ස්වර්ගයේ වාසය කරන සර්වබලධාරී මහෝත්තම දෙවියන් වහන්සේ පොළොව වැසියන්ට කතා කරලා කියනවා මෙන්න මේම දේ. මොකක්ද දන්නවද? බිය, fear කියන්නේ බිය, භයානකකම නෙමෙයි. බය ඒ කියන්නේ නුඹ කෙරෙහි බයක් එන්න යනවා මහා භීතියක් එන්න යනවා හරිද ඒ වගේම නුඹ ඉදිරියේ වලක් තියෙන්න යනවා ඒ වගේම නුඹ පිට උගුලක් තියෙන්න යනවා මලපත කිව්වේ උගුලට ඉංග්‍රීසි දිනවා fear pit and snare හරි තුනක් මහා බියක් ඇති වෙන්න යනවා ලෝකයේ ඉන්න කො මිනිසුන්ට ඒ බිය මං කියන්න මොකද්ද කියලා බිය මහා බියක් මොකක් හරි දෙයකට මහා බියක් ඇති වෙන්න යනවා ඒ වගේම වලක් තියෙන්න යනවා මං පෙන්නන වලක් මොකද්ද කියලා ඒ වගේම උගුලක් තියෙන්න යනවා
එකට හේතුවක් තියෙනවා කියවන්න ඊළඟ පදේ 18 වෙනි පදේ තවද බය ഘോഷාව නිසා පලා යන්න වලේ වැටෙන්නේය අහහ වලෙන් ගොඩ වෙන්න මලපතට අසුවන්නේය හ්ම් මක් නිසාද ඉහළ කවුළු ඇරී තිබේ අහහ පොළවේ අත්තිවාරමද සෙලවෙන්නේය හහා මොකද කියන්නේ බය ഘോഷාවක් එනවා ഘോഷාව කියන්නේ මිනිසු කෑ ගහන එක නෙමෙයි බයක් එනවා අපි දන්නවනේ මේ පහුගිය දවස්වල කොරෝනා එකක් නිසා මිනිස්සු කොච්චර බය වුණාද කියලා මේ 100ට දෙකක් මැරෙන මේ ඇහැට පේන්නේ නැති වෛරස් එකට මෙච්චර බය වෙලා ගෙවල් ඇස්සේ තාම සමහර මිනිස්සු හරි බයංක ඕක නෙමෙයි භයංකාර දෙයක් සිදු වෙන්න යනවා මේ ලෝකෙට ඒ බයට දුවනවා මිනිස්සු කොහට දුවනවා කියන්නේ ශාරීරිකව දුවනවා නෙමෙයි මොකක් හරි කොහරි මේ බේරෙන්න උත්සාහ කරනවා ඒ බේරෙන්න උත්සාහ කරන කෙනා වැටෙනවා වලකට වලෙන් කොහොම හරි ගොඩ එන කෙනා උගුලකට අහු වෙනවා උගුලකට අහු වෙනවා ඒකට හේතුව තමයි මෙන්න මේක මක් නිසාද ස්වර්ගයේ කවුළු ඇරිලා තියෙනවා මොකද ගොඩාක් අය හිතන් ඉන්නවා මේ වෙනකොට පොළවේ ඉන්න දෙවියන් වහන්සේට අපහාස කරන මම දැක්ක මීට අවුරුදු ගානකට ඉස්සල්ලා මීට අවුරුදු 15කට 16කට 17කට ඉස්සල්ලා මේ ලංකාවෙම ප්‍රසිද්ධ ස්ටේජ් එක නැගලා එකිනෙක කතා කරලා කියනවා මට දෙවියන් වහන්සේ හම්බුනොත් හොම්බට දෙකක් අණිනවා කියලා මට දුක හිතුණයි මිනිස්සුයා ගැන දෙවියන් වහන්සේව එයාට හම්බ වුණොත් හොම්බට දෙකක් අණිනවලු ඔයා දන්නේ නැහැ ඔයා කාටද කතා කරේ අන්න ඒ හොම්බට දෙකක් අණින්න බලන් ඉන්න දෙවියන් වහන්සේ දැන් ජනේලේ ඇරලා උඩ ඉඳලා හරි ඒ වගේ මොකදලා තියෙන්නේ පොළවේ අත්තිවාරම හෙලවෙනවා පොළවේ අත්තිවාරම් තියෙනනේ පොළව යට ප්ලේට්ස් තියෙනවා හතක් දන්නවද දෙවියන්සෙ මේ පොළව හදලා තියෙන්නේ ප්ලේට්ස් හතක් උඩ හත කියන්නේ දෙවියන් වහන්සේගේ අංකය කම්ප්ලීට්නස් සම්පූර්ණත්වය ඒ පොළවේ අත්තිවාරම ප්ලේට්ස් හෙලවිලා තියෙනවා හරි සෙලවෙන්නේ මක් නිසාද ඊළඟ පදේ 19 වන පදේ පොළව සහ මුලින්ම කැඩී තිබේ පොළව එහෙම් පිටින්ම දිය වී තිබේ පොළව අතිශයින් කම්පා වේ කියවන්නේ පොළව බේබද්දකු මෙන් වැනෙමින් තොටිල්ලක් මෙන් ඔබ මොබ සෙලවෙනවා ඇත එහි අපරාධය ඒ කෙරෙහි බරව තිබෙන බැවින් ඒක වැටි තවත් නොනගිටින්නේය තනිසල පදයට පොළව සහ මුලින්ම කැඩී තිබේ ඒ කියන්නේ පොළව කැඩෙනවා මම කියමු ඉංග්‍රීසි එකද earth is violently broken ඒ කියන්නේ සහ මුලින්ම නෙමෙයි violently කියන්නේ හෙලවෙනවා කියන එක violent කියන්නේ ප්‍රචණ්ඩත්වයෙන් යුක්තව හෙලවෙනවා හරි කැඩෙනවා සමාවෙන් ප්‍රචණ්ඩත්වයෙන් කැඩෙනවා ප්‍රචණ්ඩත්වය කියන්නේ මේ මිනිස්සුගේ ප්‍රචණ්ඩත්වය නෙමෙයි පොළව හෙලවිලා අත්තිවාරම් හෙලවෙනවා අත්තිවාරම් හෙලවෙන මොකද වෙන්නේ කැඩෙනවා ඒ කියන්නේ the earth is split open ඒ කියන්නේ පොළව දෙකට ඉරෙනවා මෙහෙම හරි ඒ වගේම shaken exceedingly අතිශයින් හෙලවෙනවා මේ කතා කරන්නේ භූමිකම්පා ගැන මේ කතා කරන්නේ මහා සෙලවීමක් ගැන මේ කතා කරන්නේ අනාගතේ නුදුරු අනාගතේ මේ අපි ඉන්න කාලෙම සිදු වෙන්න යන අනාවැකියක් ගැන හරි ඊළඟ පදේ ඒක කියනවා මෙන්න මේක වෙන්න යන්නේ පොළව බේබද්දෙකු මෙන් වැනෙමින් තොටිල්ලක් මෙන් ඔබම සෙලවෙනවා බේබද්දු පාරකට දකලා දිනවා මෙහෙම අන්න ඒ වගේ දා පොළව වැනෙනවා කියලා තියෙනවා හරි reeling to and fro as a drunkard e wage mokada wenne eka hawila totillak wage hela wenawa paddenawa a totilla paddenne kohomada anne e wage polawa ogulu dannada vidyaagnaya hoagena thiyena me wenakota polawa thiyena magnetic field eka chumbaka kshetraya ehem pitima viyavul wenawa kiyala igulu anaturu angawanawa meka uttura uttara dravayai dakshina dravayai maaru wenna yanawa kiyala koi wedi digena uttura dakunu maaru wenna yanawa මේක ලියුවේ මීට අවුරුදු 2700කට කලින්
අවුරුදු 2700කට කලින් ලියපු ලියපු අනාවැකියක් මම මේ කියවන්නේ. හරි. මොකදකට හේතුව එහි අපරාධය පාපය. ඒ කියන්නේ පොළවේ තියෙන අපරාධය පාපය ඒට ගොඩාක් බරයි. ඒ නිසා එක වැටෙනවා. මේ ලෝක සිස්ටම් එක එහෙම් පිටින්ම කැඩෙන්න යනවා. මොකද මෙහි පාපය දැන් උච්චතම අවස්ථාවට ඇවිල්ලා තියෙනවා. මම පෙළගන්නම් කාරණා කීපයක්. අපි කතා කරා ව්‍යවස්ථාවන් වෙනස් වෙනවා වෙනස් කරා කියලා. ඒ ව්‍යවස්ථාවන් වල තමයි දෙවියන් වහන්සේගේ ආඥාවන් මොරල් ලෝ එක කැඩුවා. මිනි නොමරව ඒ දේවල් කැඩුවා. මම කිව්වා ගොඩක් රටවල් මේ වෙනකොට අමු අමුවේ දරුවන් ඝාතනය කරන නීති පාස් කරලා තියෙනවා. බඩ ඇතුලේ ඉන්න දරුවා දරුවා බිහි වෙන්න පයකට කලින් මරන්න පුළුවන්. දරු ප්‍රසූතියට ලේබර් රූම් එකට ගිහිල්ලා දරුවා බඩෙන් එන්න කලින් මැරුවොත් එක මිනි මැරුමක් නෙමෙයි. කාගේ නීතියද ඒ? මනුෂ්‍යයාගේ නීතිය. මං කියන්නම් එහෙම කරන්න යයි කියලා දන්නවද ඔයගොල්ලෝ? අපි මේවා ගැන පොඩ්ඩක් ගොඩක් හොඳට සාක්ෂි තියාගෙන මේ කතා කරන්නේ. ඒ දරුවන්ගේ ශරීර කොටස් කපලා විකුණනවා. ලොකු බිස්නස් එකක් කෝටි ගණන් වෙන බිස්නස් එකක් අහිංසක දරුවන්ව මම ඔප්පු කරලා පෙන්නන්නම් පින්තූරයක් තියෙනවා මෙන්ද දරුවන්ව මම හිතන්නේ මේක ඇත්ත පින්තූරයක් නමුත් ඇත්තට වෙනවා මේක නමුත් මම හිතනවා මේක ඒ පින්තූරයක් කියලා දරුවා දෙවියන් වහන්සේ උසුලයිද මේවා? අමුමමී මරණකොට මේ තමයි ව්‍යවස්ථාවන් කැඩීම. ඒක කොච්චර උච්චතම අවස්ථාවට ගිහිලා තියෙනවද කියනවා නම් ගිය අවුරුද්ද විතරක්. මේ කතා කරන්නේ 2020 ගැන. අපි 2021 නේ. 2020 අවුරුද්දකට විතරක් ඒ අවුරුද්දේ විතරක් ළමයි මිලියන 42ක් මරලා තියෙනවා. ලංකාවේ ජනගහනය වගේ දෙගුණයක්. ලංකාවේ මුළු ජනගහනය වගේ දෙගුණයක් ළමයින්ව ගිය අවුරුද්දේ විතරක් මරලා තියෙනවා. දැන් කවුද වට කතා කරන්නේ? ආගමික නායකයෝ කෝ මේ කෑ ගහන අය කෝ මේ සාර ධර්ම ගැන කතා කරන අය කෑ ගහනවද ඔබට නෑ දෙවියන් වහන්සේ උඩ ඉඳන් අන්න මොකද උන්වහන්සේ කිව්වා දරුවන් මරා දමපු අහිංසක ලේ නුඹලගේ සායවල් වල මට හම්බුණා කියලා ජෙරමියා පොතේ කියනවා ඒක හැබැයි ලෝකේ ඉන්න අනිකුත් නායකයෝ ඒවට නීති අනුමත කරනවා මොකද මේක ලොකු බිස්නස් එකක් ලොකු බිස්නස් එකක් බොඩි පාර්ට්ස් කවුරු කතා කරන්නේ කෙසේ කෙනෙක් කතා කරන්නේ සාර ධර්ම සංස්කෘතිය මම පෙන්නන තව එකක් නියමයන් කැඩුවා පාපය බර වෙලා තියෙනවා අද සමලිංගිකයන්ට විරුද්ධව කතා කරන්න තහනම් ගොඩක් රටවල් වල ඔගොල්ලෝ දන්නවද ඒක? ඇමරිකාවේ, ඕස්ට්‍රේලියාවේ, වික්ටෝරියා ප්‍රාන්තයේ සමලිංගිකයන්ට විරුද්ධව කතා කරොත් අවුරුදු 10ක් ඉරේ. සභාවක දේශනා කළොත් සමලිංගිකත්වයට විරුද්ධයි කියලා අවුරුදු 10ක් ඉරේ. ඒ කියන්නේ බයිබලයේ තියෙන 1 කොරින්ති 6 වෙනි පරිච්ඡේදයේ මෙන්න මෙහෙම කතාවක්. මම ඉස්සල්ලා ඒක කියවන්නම්. 1 කොරින්ති හයවෙනි පරිච්ඡේදයේ තියෙනවා නම්වෙනි පදය පොඩ්ඩක් කියවන්නකො 9යි 10යි දෙකම එකට අල්ලලා කියවන්න නොහොත් අධර්මිෂ්ඨයන් දෙවියන් වහන්සේගේ රාජ්‍ය උරුම කරගන්නේ නැති බව නුඹලා දන්නේ නැද්ද නොරැවටෙල්ලා වේශ්‍යාකම් කරන්නෝවත් රූප වඳින්නෝවත් කාම මිත්‍යාචාරිකයෝවත් ස්ත්‍රීන් ලෙස හැසිරෙන්නෝවත් හා හා හා
अयो मेक ट्रांसलेट करपेक्की मंगिता पोड़ी अकमेत्ती सबै वचने दान मे सिंहल बैबले परिवर्तने करपु मे उत्तमया समहार विट हरि वचनेट बाय वेंडति मोकद यत्ते हिम केनिद दन्नेनि मे मम इंग्रीसी कियवन्न मंग अदावे मम हेंगी होरा वहेन होरो कथा करन्ने अद अद कथा करन्ने केलिन इंग्रीसी बैबले तियनवा इंग्रीसी किने ग्रीक एके तियन एकम तमा मम इंग्रीसी एक गन्नंको fornicators, idolaters, adulterers, no homosexuals, samalingikayo. Sodomites la kiyanne mokkada dannada? Anacharya nemi. Satun ekka lingika hasirena aya. Sodomites kiyanne. Homosexuals e kiyanne samalingikayo saha e aya kavadavat देवियन भांसी के राज्य उर्म कर गाने नह समलिंग के योग्यान ने गिनी विलट एक निशा आप ये ऐटा आदरे करना वा मनुष्य ऐटी ऐटा है वे गुलंगे क्रिया व प्रतिक्षेप करना वा एक क्रिया व देवियन भांसी इधर ये पापिष्ट निशा मुकद देवियन भांसी एडम न्यून दी हदुए एडम एंड टीव एडम एंड स्टीव ने में ऐनिसा देवियाँ वाहन से तो पिली कुल में वा क्रिया वा मनुष्य अंटा आदर है एक निसा तमें देवियाँ ने से बलागन इन्ने इन्ना काम है रिला एक तमें गुड़क का हितान ने हाँ यार अड़न ने या वाहला दुर्वाल जनेल वाहगन इन्नो आप इट ओड़ दिया करते हैं कि ने ने दे जनेले हरिया जनेले हरिया लांगदी में दक्षिण ना हम भी रिजल्ट का है भाई අපි බය නැතුව කතා කරනවා මේ දේ ගැන. ඉදන්නවද? මේ සමලිංගිකත්වය ගැන කිසි කෙනෙක් කතා කරන්නේ නැහැ. ඒකට විරුද්ධව කතා කරන්න බයයි. මම පෙන්වන්න ලංකාවේ තත්ත්වය. ලංකාවට වෙන්න යන දේ. මේ ළඟදී මහා අප්‍රිය හිරිකිත තුච්ච දෙයක් සිද්ධ වුණා වෙන රටක. හැබැයි ලංකාවේ සංස්කෘතිය පාවිච්චි කරලා मंदन नह मेक अपे लंका संस्कृति अगन कथाकन कै गहन बोन गेन लेक विनाशकन वील कै गहन अय मेक दील मटपुड़ी सैकेतिवेनवा मुखद मेक मटना वमने अंडावा मट वमने अन्नावा हरि काट हरि वमने दाण मेन बलाने का तीन मम पोड पेन्न हरि अप्रिया ඒ දෙන්නට අපි ආදරේ පුද්ගලයෝ දෙන්නෙක් හැටියට දෙවියන් වහන්සේත් ඒගොල්ලන්ට ආදරේ මොකද කොහෙලා හරි පසුත ඇවිල යට එන්න පුළුවන්. එයා විනාශ වෙනවට දෙවියන් වහන්සේ කැමතිත් නැහැ අපි කැමතිත් නැහැ. ඒ නිසා මම හැමෝගෙම ඉල්ලනවා ඒ ක්‍රමය අතහැරලා දෙවියන් වහන්සේ ඉදිරියේ සමාවිලලා උන්වහන්සේ ළඟට එන්න. අන්න එතකොට දේව රාජ්‍යයට ඇතුල් වෙන්න පුළුවන්. නමුත් ඔය ක්‍රියාව කරමින් ඒක හරි කියලා කියමින් නම් යන්න බෑ. මොකද 1 කොරින්තිය 6:9 පැහැදිලිව කියනවා සමලිංගිකයන් දේව රාජ්‍ය උරුම කරගන්නේ නැහැ. එතන විතර නෙවෙයි තව ගොඩක් තැන්වල තියෙනවා මම එකයි පෙන්නුවේ. ඒ නිසා මේ ක්‍රියාවන් වලට අපි විරුද්ධයි. born again hallelujah කට්ටිය විරුද්ධයි. මම නම් ඒකට බනින අය ඇයි අපිට බනින්නේ මේක ගැන කතා නොකරන්නේ? මට ප්‍රශ්නයක් ඒක. මොකද මේකද ලංකාවේ සංස්කෘතිය වෙන්න යන්නේ ඉස්සරහට. මන් දන්නේ නැහැ. හැබැයි සාර ධර්ම සදාචාරයට විරුද්ධ වෙච්ච මේ දේවල් වලට අපි විරුද්ධයි. පැහැදිලිවම විරුද්ධයි. අසික්කිතයි. අප්‍රියයි. හිරිකිතයි. හැබැයි මේ මිනිස්යන්ට අපි ආදරය කරනවා. මොකද ඒගොල්ලෝ දන්නේ නැහැ. නොදන්නා කම නිසා විනාශයට යනවා. හැබැයි ක්‍රියාව දෙවියන් වහන්සේ දිරි පිළිකුල්. ඒ නිසා ඊටාම මං කියන්නේ බලවත් විදිහට අපි ඒ ක්‍රියාව ප්‍රතික්ෂේප කරනවා. ඒ ගැන කතා කරන්න ඒකට විරුද්ධව කතා කරන්න පොඩ්ඩක්වත් බය නැහැ. මැරුවත් බය නැහැ. ඇයි දන්නවද? देवियन वहां से गे
නියමයට වෙනුවෙන් පෙනී සිටින්න මම බය වෙන්නේ නැහැ. සදාචාරය වෙනුවෙන් පෙනී සිටින්න මම බය වෙන්නේ නැහැ. හරි. හැබැයි ආගමික නායකයන් මන් දන්නේ නැහැ මේ සද්ද නොකර ඉන්නේ ඇයි කියලා. සමලිංගිකයන්ට සමාන තැන දෙන්න ඕනි කියලා ලෝකයේ අනිකුත් ආගමික නායකයන් කියනවා. සමහර චර්ච් වල ඒක එනවා. සමහර අය කියනවා ඒගොල්ලන්ට උසස්ථාන දෙන්න ඕනි කියලා. එහෙම නැහැ. පුද්ගලයන් ඔව්. හැබැයි ක්‍රියාව සම්පූර්ණ විරුද්ධයි. ඒක ඇමරිකාවෙන් එන එකක්. මේ වෙනකොට ඇමරිකාවේ ජනාධිපතිගේ කැබිනට් එකේ ඉන්න එක්කෙනෙක් සමලිංගිකෙක් ප්‍රසිද්ධියේ ඔහු ඒ පිරිමියා එයා දිවුරුම් දෙන වෙලාවේ කියනවා මගේ ස්වාමි පුරුෂයා ඉන්නවලු මෙතන කියලා. ඒ ඇමරිකානු ජනාධිපති ඒතර ඇමරිකන් ක්‍රමයේ තමයි දැන් ලංකාවට ගේන්න හදන්නේ. අපි ඒකට විරුද්ධයි. විරුද්ධයි. ස්ට්‍රොන්ගස්ම බලවත්ම විදිහට විරුද්ධ වෙනවා. ඒ මොකද හේතුව දෙවියන් වහන්සේගේ විරුද්ධයි ඒක. හරි. අපි යන් අපෝ යසය පොතට. පාපය පොළව මත බරව තිබෙනවා. එය වැටෙනවා අපෝ නැගිටින්නේ නැහැ. ආමෙන්. දෙවියන් වහන්සේ ළඟදීම හොලවනවා. මම ඔයගලන්ට කියන්නම්. මට අකමැති වෙයි මට අදාළ නැහැ ඒක. මං ආවේ ගැලරියක් පුඩි ගන්න නෙමෙයි. දෙවියන් වහන්සේගේ දහස්වේ අතීතයේ කිසි කෙනෙක් ජනප්‍රිය වුණේ නැහැ. මට ජනප්‍රියත්වයක් වැඩක් නැහැ. ඇත්ත කතා කරන්න බය වෙන්නේ නැහැ. හැබැයි මම මිනිස්සුන්ට ඉල්ලනවා. මොකද උන්වහන්සේ පොළොවේ වැසියන්ට කතා කරලා කියනවා. නුඹලගේ පාපිෂ්ඨ මාර්ගවලින් හැරෙන්න. නුඹලගේ මාර්ගවලින් හැරෙන්න. ඔය දෙවියන් වහන්සේගේ නියමයන් වෙනස් කරන්න එපා. මෙච්චර කල් අවුරුදු දහස් ගාණක් තියාගෙන ආපු ඒ හැම සංස්කෘතියකම තිබුණා වූ වැදගත් ලක්ෂණ ගුණාත්මක භාවය අමු අමුයෙන් මරා දමන්න එපා. හැරිලා එන්න. දෙවියන් වහන්සේ කියන පසුතැවෙන්න. පසුතැවෙන්න. මොකද උන්වහන්සේ පොළව හොලවන්න යනවා. උන්වහන්සේ පොළව හොලවන්න යනවා. ඔයා විශ්වාස කළත් නැතත් ඔයා කැමති වුණත් නැතත් ඔයා කතා කරන කෙනාට ගැහුවත් නැතත් මැරුවත් නැතත් දෙවියන් වහන්සේ දෙය කරන්න යනවා. ඒ සෙලවීමේදී විනාශ වෙන්න කලින් පසුතැවිලා එන්න. උන්වහන්සේ ආදරෙන් කියනවා. ඒක තමයි ආදරය. ආදරය කියන්නේ වැරද්ද කරනකොට වැරද්දට අනුබල දෙන එක නෙමෙයි. ආදරය කියන්නේ වැරද්ද කරනකොට වැරද්ද පෙන්වලා නිසි මාර්ගයට ගන්න එක. මොකද දෙවියන් වහන්සේගේ මාර්ගයේ උන්වහන්සේ කවදාවත් වෙනස් කරන්නේ නැහැ මිනිසුන්ට ඕන විදිහට. මොකද දේව රාජ්‍යයේ තියෙන්නේ ප්‍රජාතන්ත්‍රවාදය නෙමෙයි නිසා. දේව රාජ්‍යයේ ක්‍රියාත්මක වෙන්නේ දෙවියන් වහන්සේගේ නීතිය. අන්න ඒ දෙවියන් වහන්සේගේ නීතිය බර නැහැ. හරි සැහැල්ලු. ඒ විතරක් නෙමෙයි. ඒක ආදරෙන් කරපු දෙයක්. ඒක විකෘති නැහැ. ඒක ව්‍යාකූල නැහැ. ඒක හරි සරලයි. අන්න ඒ දෙවියන් වහන්සේගේ නියමයන්. උන්වහන්සේ නියම කරපු දේ කරන්න. අහිංසක ළමයින්ව මරන්න එපා. එළියේ ඉපදිලා ඉන්න ළමයෙක්ට හිරිහැර කරොත් අඩුම ගානේ ළමයට කෑ ගහන්න පුළුවන්. බඩ ඇතුලින් ළමයට මොකද වෙන්නේ? රිදෙනකොට ඒක තරම් තිරසං වැඩක් තියෙනවා. තව කරන්න එපා. කරන්න එපා. සමලිංගිකත්වයට ගබ්සාවට දෙවියන් වහන්සේ විරුද්ධයි. ඒ නිසා අපිත් විරුද්ධයි. පැහැදිලිවම. හැබැයි ඒ කරන මිනිස්යන්ට පසුතැවිලා උන්වහන්සේ ළඟට එන්න උන්වහන්සේ අනුග්‍රහයේ කාලයක් දීලා තියෙනවා. ඒ අනුග්‍රහයේ කාලය තමයි සමහර අය පොඩ්ඩක් වරදවලා තේරුම් ගත්තේ. මොකදමද වරදවලා තේරුම් ගත්තේ? ඒගොල්ලෝ හිතුවා එයා කවුළු වහගෙන දොරවල් වහගෙන ජනෙල් වහගෙන එයා පැත්තකටලා ඉන්නවා. අපිට ඕන දේ කරන්න පුළුවන්. ඒක නිසා සමහර අය හිතුවා මේවා මිත්‍යා විශ්වාස දෙවි කෙනෙක් නෑ කෝතොපේ දෙයියෝ කියලා ඇහුවේ ඒකනේ. දෙවියන් වහන්සේ කතා කරලා කියනවා යසාය 42 මෙන්න මෙහෙම දෙයක්.
යසය 42 14 මම බොහෝ කල නිශ්ශබ්දව සිටියෙමි නිශ්චලව කතා නොකර සිටියෙමි දැන් විලිරුජා ඇති ස්ත්‍රියෙකු මෙන් කෑ ගසන්නෙමි එක විටම කටහැර හති දමන්නෙමි මම කඳු සහ හෙල් පහක පාලු කර හොඳයි 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 අර මට ඕනේ අර අරක විතරයි 42 14 මම නිශ්ශබ්දව හිටියා මම මාව වලක්වාගෙන හිටියා මම දැන් විලිරුජා ඇති 14 14 මම විලිරුජා ඇති කාන්තාවක් මෙන් කෑගසන්නෙමි හරි විලිරුජා ස්ත්‍රියක මෙන් කෑගසන්නේ එක විට කටහැර හති දමන්නෙමි මොකද වෙලා තියෙන්නේ තේරස නිශ්ශබ්දව හිටියා කතා නොකර සිටියා ඇයි කතා නොකර හිටියේ මිනිසුන්ට තියෙන ආදරේ නිසා ඒ කරන අයට නැවත හැරිලා එන්න අවස්ථාව දෙන්න ඕන නිසා ඒක තමයි අනුග්‍රහය කියලා කිව්වේ ඒක තමයි ආදරය කියලා කියන්නේ ඒක තමයි දෙවියන්වසේ කැමති නැහැ කිසි කෙනෙක් විනාශ වෙනවා දකින්න හැබැයි උන්වහන්සේගේ නීතියක් තියෙනවා උන්වහන්සේගේ ව්‍යවස්ථාවක් තියෙනවා උන්වහන්සේට තියෙනවා පිළිපදින්න ප්‍රතිපත්තියක් මිනිස්සු වගේ ඕන ඕන වෙලාවට වෙනස් වෙන ප්‍රතිපත්ති නෙමෙයි උන්වහන්සේ එදත් එකයි අදත් එකයි හෙටත් එකයි උන්වහන්සේ එදත් සුද්ධයි අදත් සුද්ධයි හෙටත් සුද්ධයි ධර්මිෂ්ඨයි හැමදාටම එනිසා උන්වහන්සේගේ නීතිය නීතියමයි එනිසා උන්වහන්සේ තමයි විනිශ්චයකාරයා හැබැයි මේ විනිශ්චයකාරයාට තියෙන ආදරය නිසා මොකද වුන්නේ කාලයක් දුන්නා හැරිලා එන්න හැරිලා එන්න හැබැයි හැරිලා එනවා වෙනුවට මිනිසුන් මොකද්ද කළේ තව තව පව් වැඩියෙන් කරමින් දෙවියන් වහන්සේට අපහාස කරමින් ඒ දෙවියන් වහන්සේගේ පණිවිඩය රැගෙන ජීවත් වෙන අහිංසක සෙනගට පීඩා කරන්න අරන් තිනවා किसी में करदर एक नेतुव, किसी के ने कुट हिंसा करान नेतुव, सबे अविहिंसा वादी, मैं कंबुले टे गहुवत अनित कंबुला थरवन न उगन वन सेनग कट पीड़ा करान न पटांगरण तीनों काउद राज्यान, अमेरिकानु जनाधिपति के राज्य ऐतुव, मुले लोके इन रटवल लोक कमा, इन समुना से कीनो देंगे थी, दे ममा විලිරුජායති කාන්තාවක් වගේ කෑ ගහන එක පාට මොකද විලිරුජා වෙන්නේ කාන්තාවකට හදිස්සියනේ එක පාරට එන්නේ ඒවා දුන්නාස එක පාරට කෑ ගහන්න අරන් තිනවා දැන් ස්වර්ගයේ කවුළු විවෘත වෙලා තිනවා පොළවේ අත්තිවාරම් සැලවෙන්න යනවා යසාය 24 අපි අන්තිම පද ටික කියවමු ඒක තියෙනවා මෙහෙම 21 ඉඳලා කියවන 21 වෙනි 21 22 කියවන ඒ දවසේ ස්වාමීන් වහන්සේ උස උස්ථානයේ සිට සිටින උත්තමයන්ගේ සේනාවටත් පොළවේ සිටින පොළවේ රජවරුන්ටත් දඩුවම් කරනසේක මේ 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 කතා කරලා කියන්නේ උස්ථානයේ සිටින ඒ කියන්නේ මේ the high ඒ කියන්නේ punish the high and the host of exalted ones ඒ කියන්නේ මේ 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 අන්ධකාර බලවේග මොකද මේ 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 මිනිස්යන් රජවරුන් පොළවේ රජවරුන් ව මේ වෙනකොට මෙහෙවන්නේ ඒ ස්වර්ගික ස්ථානවල ඉන්න අන්ධකාරයේ ලෝක මුලා දැන්නේ principality spirits අන්න ඒගොල්ලන්ටත් සහ පොළවේ රජවරුන්ටත් මොකද කරන්නේ දඬුවම් කරනවා දැන් ඒ ඒ කාලේ ඇවිල්ලා තියෙන්නේ තව ඉස්සරහට එක සිද්ධ වෙනවා දැන්ම දඬුවම් කරන්නේ නැහැ තව ඉස්සරහට දඬුවම් කරන්නේ කියන්නේ 22 වෙනි පදයේ හිරකාරයන් වලක රැස් කර තබන්නාක් මෙන් ඔහු එකට හිරගේ වසා තබනු ලබන්නෝය බොහෝ දවසකට පසු දඬුවම් ලබන්නෝය හරියට වලක රැස් කරලා තියෙනවා වගේ ඒ අයව දෙවියන් වහන්සේ රැස් කරලා තියෙනවා මේ තමයි යේසුස් වහන්සේ ආපු වට ආවට වෙලාවෙදී ඒ අයව සහ මුලින් ඒගොල්ලන්ව හිර කරලා තියෙනවා බොහෝ දවසකට පසුව අවුරුදු 1000කට පස්සේ සුදු සිංහාසනේ විනිශ්චයේදී දඬුවම් කරන ලබනවා. හරි. මේ කතා කරන්නේ යේසුස් වහන්සේ ගීම ගැන. කියවන ඊළඟ පදේ. 23 වෙනි පදයේ එකල චන්ද්‍රයා වියවුල් වන්නේය. සූර්යා ලැජ්ජා වන්නේය. මක්නිසාද සේනාවල ස්වාමින් වහන්සේ සියොන් කන්දෙහිද යෙරුසලමෙහිද උන්වහන්සේගේ පුරාතනයන් ඉදිරියේද මහිමෙන් රජකම් කරනසේක සියොන් කන්දේ උන්වහන්සේ රජකම් කරන්න යනවා ඒ දවස එන වෙලාවේදී ඉර හඳ අඳුරු වෙනවා එලිදරව පොතේ අපිට කියනවා මතේ පොතේ කියනවා යේසුස් වහන්සේ ඒ දවස දෙක වෙනවා කියලා
එතකොට උන්වහන්සේගේ සෙනග ඉදිරියේ උන්වහන්සේගේ එල්ඩර්ස්ලා ඉදිරියේ උන්වහන්සේ මොකද කරන්නේ ජෙරුසලමේ අද ස්වභාවික ජෙරුසලමේ සියොන් කන්ද උඩ උන්වහන්සේගේ සිංහාසනය පිටර උන්වහන්සේ මුළු ලෝකෙම අවුරුදු 1000ක් පාලනය කරන්න යනවා අන්න ඒ දවස අත ළඟයි ඒ දවස අත ළඟයි ඒ රාජ්‍යය කවදාවත් ඉවර වෙන්නේ නැහැ හැබැයි මේ පොළව අවුරුදු 1000ට පස්සේ ඉවර වෙලා වෙන අලුත් අහසකුත් අලුත් පොළවකුත් එක්ක උන්වහන්සේ සදාකාලෙන් සදාකාලයට රජකම් කරන්න යනවා අන්න ඒ ආරම්භක කාලයේ ඒ දවස අත ළඟයි අත ළඟයි ඒ නිසා පොළවේ වැසියන්ට දෙවියන් වහන්සේ කතා කරලා කියනවා පසුතැවෙන්න මොකද දන්නවද නුඹට බීතියක් එන්න යනවා වලක වැටෙන්න යනවා වලෙන් ගොඩ ආවොත් උගලකට අහු වෙන්න යනවා මම ඔබට කියන්නම් බීතිය මොකද්ද කියලා ඒ බීතිය තමයි ඉදිරියේදී එන්න යන සෙලවීම ඒකත් එක්කම සමහර විට අර මරණීය ගේන වෛරස් එක දෙවියන් වහන්සේ එන්න ඉඩ හරිනවා ඒක පොළවේ අක්තිවාරම් සෙලවෙන්න යනවා මිනිස්සු ඒමෙයට දුවන්න යනවා එතකොට මොකද වෙලා තියෙන්නේ සමහර අය වලක වැටෙන්න යනවා ඒ කියන්නේ මේ අය ලෑසි කරලා තියෙනවා වලක් කට්ටියට වැටෙන්න මොකද ඒගොල්ලෝ බොරු කියලා මිනිස්සුන්ට රවට්ටලා ක්‍රිස්තියානි අයට විරුද්ධව දෙවියන් වහන්සේ විරුද්ධව කාරණාවල් කියලා ඒගොල්ලෝ වලකට දාන්න හිර කරන්න ලෑස්ති කරලා තියෙනවා හැබැයි මේ දෙවියන් වහන්සේට විරුද්ධව කතා කරපු අය ඒ විරුද්ධව දේවල් කරපු අය දෙවියන් වහන්සේ පිළිකුල් දේවල් දෙවියන්සට විරුද්ධ නැත්නම් උන්වහන්සේට පිළිකුල් දේවල් කරලා ඒ ගැන පසුතැවිලා සමාව ඉල්ලපු නැති අය මොකදනද වෙන්නේ යන්නේ අර බීතියට බය දුවනකොට වලට වැටෙන්න යනවා කවුරු හරි කෙනෙක් වලෙන් උඩට ආවොත් උගුලකට අහු වෙන්නනවා ඒ උගුල තමයි මුර්ගියාගේ ලකුණ යක්ෂයා දාලා තියෙන ලස්සන උගුලක් ඒ මුර්ගයාගේ ලකුණ අරගන්න කිසි කෙනෙක් ගැලවෙන්න යන්නේ නැහැ අනිවාර්යෙන්ම ගිනිවිලට යනවාමයි ඒ මොකද මුර්ගයාගේ ලකුණ අපේ මනුෂ්‍ය ස්වභාවය එහෙම් පිටින්ම වෙනස් කරලා මනුෂ්‍යාව රොබෝ තත්වයකට පත් කරන්න යන නිසා ඒ මුර්ගයාගේ ලකුණ ළඟදීම මිනිස්සුන්ට මේ මුළු ලෝකේ ඉන්න සියලු දෙනාට ලබා දෙන්න සැලසුම් කරලා තියෙනවා අර කෝටි ප්‍රකෝටිපති කණ්ඩායම දෙවෙනසෙ කියනවා උන්වහන්සේ ළඟට එන්නේ නැති හැරිලා එන්නේ නැති අය බීතියට අහු වෙලා දුවනවා වලකට වැටෙනවා කවුරු හරි කෙනෙක් වලෙන් උඩට ආවොත් මේ උගුලට අහු වෙනවා අපි ඉන්නේ දෙවියන් වහන්සේගේ අනාවැකි ඉෂ්ට වෙන කාලයක මගේ සහෝදරය සහෝදරිය අපිට සාක්ෂි පිට සාක්ෂි වචනය තුල අපිට දීලා තියෙනවා මේ කියන දේවල් අපේ ඇස් ඉස්සරහා අපිට සිද්ධ වෙනවා මීට වඩා තවත් සාක්ෂි අපිට අවශ්‍ය නැහැ මේකයි කාලය පසුතැවෙන්න මේකයි කාලය තමන්ගේ මාර්ග වලින් හැරෙන්න මේකයි කාලය සපලත්වය ආශිර්වාදය කියන පුහු බොරු සුභහරංචි පස්සේ යන්නේ නැතුව සැබෑ දෙවියන් වහන්සේගේ පණිවිඩය තුලට ඇවිල්ලා පසුතැවෙමින් සමාව ඉල්ලමින් උන්වහන්සේ ඉදිරියේ ධර්මිෂ්ඨ ශුද්ධ ජීවිතයකට ඇතුල් වෙන්න දැන් තමයි කාලය මොකද ඉදිරියේදී පරක්කු වැඩි වෙන්න යනවා මගේ ඉල්ලීම බගෑපත් ඉල්ලීම ඔබ සියලු දෙනාට ඔබ යේසුස් වහන්සේව දන්න කෙනෙක් නොදන්න කෙනෙක් මම දන්නේ දන්න කෙනෙක් නම් ඔබ බලන්න ඔබ ඉන්නේ හරි වචනය තුලද නැත්නම් රැවටිලාද මොකද මම දැක්ක ගොඩක් මේ දවස්වල සමහර අය අපිට හම්බ වෙනවා සමහර චර්ච් වල උගන්වනවලු පසුතැවෙන්න ඕනේ නැහැ කියලා උගන්වනවා පසුතැවෙන්න ඕනේ නැහැ කියලා උගන්වනවා රැවටෙන්න එපා ඒ බැටළු හම් පුරෝගත වෘකයන්ට අහු වෙන්න එපා ඒ අය ඔයාගේ වස්තු අරගෙන ඔයාගේ සල්ලි අරගෙන ඔයාගේ දේවල් අරගෙන ආව හූරන් කාලා අවසානයේ ඔයාත් එක්ක ගිනිවිලට යන්න බලාගෙන ඉන්නේ අහු වෙන්න එපා සැබෑ වූ දෙවියන් වහන්සේගේ වචනේ ඔයාගේ අතේ තියෙනවා කියවලා බලන්න අලුත් කිවිසුමේ කියවලා බලන්න යවුම් පත්‍ර
රෝම පොතේ ඉඳලා ජූඩ් පොත දක්වා කියවන්න වට තේරෙයි මොකද්ද කියලා එන්න ඔබ දෙවියන් වහන්සේව නොදන්න කෙනෙක් නම් ඔබ විශ්වාස කළත් නොකළත් මගේ සහෝදරයා සහෝදරියා යේසුස් වහන්සේ ළඟදීම මේ පොළොවට එනවා ඇවිල්ලා උන්වහන්සේගේ පාලනය ස්ථාපිත කරන්න යනවා ඒ රාජ්‍යයට ඒ පාලන කාලයේදී ජීවත් වෙන්න ඇතුල් වෙන්න පුළුවන් වෙන්නේ යේසුස් වහන්සේ තුල තමන්ගේ ජීවිතය ගොඩනගා ගන්න අයට විතරයි ඒ නිසා වාගේ ජීවිතේ බාර දෙන්න යේසුස් වහන්සේට ආගමකට හැරීමක් නෙමෙයි යේසුස් වහන්සේට බාර දෙන්න එච්චරයි අපි කතා කරන්නේ ආගමක් නෙමෙයි අපි කතා කරන්නේ සම්බන්ධතාවයක් ගැන අපි ආඥා කරමු ස්වාමිනේ ඔබ වහන්සේගේ ශුද්ධ වූ හස්තයට මෙන්න අපි බාර වෙනවා ඔබ වහන්සේගේ වචනය කියා තිබෙන දේ නිසා අපි සුතිවන්ත වෙනවා ස්වාමිනිය ඔබ වහන්සේගේ දාස්සයන්ට ඔබ වහන්සේ නොකිය කිසි දෙයක් කරන්න නැහැ කියලා ඔබ වහන්සේගේ වචනේ කියනවා මෙන්න ස්වාමිනිය අපිට ඔබ වහන්සේ මේ දේ කරන්න කලින් අපිට කියලා තියෙන නිසා ස්වාමිනිය මෙන්න ඔබ වහන්සේ අපිට කිව් පරිදි අපි ලෝකයට අනුතුරු ඇඟවලා තියෙනවා ස්වාමිනිය මෙන්න ස්වාමිනිය ඔබ වහන්සේම ඔවුන් තුල ක්‍රියා කරන්න යම් කිසි කෙනෙක් ජීවන පොතේ නම ලියා තිබෙනවාද ඔහුගේ අයගේ ඔබ වහන්සේ ඒ කෙනාට කතා කරන්න ස්වාමිනිය ඔබ වහන්සේ මේ කෙනාව රැගෙන එන්න මක් නිසාද අපිට කිව්වේ ඔබ වහන්සේ ගොස් කියන්න විතරයි ඒ කෙනාට කතා කරන්නෙත් ඒ කෙනාව රැගෙන එන්නෙත් ඔබ වහන්සේ සුදහත්මයන්නි මෙන්න ක්‍රියා කරන්න යයි ජීවිතවල මෙන්න ස්වාමිනිය අපි ඔබ වහන්සේගේ නාමයේ දරණ සෙනඟ ඔබ වහන්සේ වෙනුවෙන් කැප වෙනවා ස්වාමී අපි සියලු දෙනා යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ ලේවල බලයට යටත් වෙනවා ස්වාමී ඒ ලේ රැකවරණය තුල අපිව සංගවන්න ස්වාමී මෙන්න ඔබ වහන්සේම ඔබ වහන්සේගේ ක්‍රියාව අපතුලින් කරන්න සියලු ගෞරවය මහිමය ස්වාමී වූ යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නාමයෙන් පිය වූ දෙවියන් වහන්සේට සදාකාලෙන් සදාකාලයටම වේවා ආමෙන් හොඳයි අද අපිත් එකතුම සියලු දෙනාට අපි සුතිවන්ත වෙනවා හෙටත් අපි මේ වගේම අධ්‍යයනයකින් කතා බහකින් ඔයගොල්ලොත් එක්ක හමු වෙන්න බලාපොරොත්තු වෙන අපි ඔයගලන්ගෙන් සමු ගන්නවා හෙට හමු වෙමු ජෙසු පිටයි